ශ්‍රීලංකීය වංශ කතාවේ ලියවෙන ඇතැම් චරිත එක් මාතෘකාවකට හෝ භූමිකාවකට ලඝු කොට දැක්විය නොහැකි. ඒ අතර ආචාර්ය සරත් අමුණුකම නාමය එහි මුලට එයි. වර්ෂ 1939 එනම් දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වූ වර්ෂයේ ජූලි මාස 10 වන දින උපත ලබන ඔහු මහනුවර දළදා මාලිගාව නුවර වැව කඳු පන්ති අතරේ තම ළමා කාලය ගෙවයි. ස්ත්‍රී පුරුෂ බෙහෙදයකින් තොරව තම දරුවන් මුලින්ම බාලිකා මිෂනාරී පාසල්වලට ඇතුළත් කිරීම එකල ඉංග්‍රීසි උගත් නාගරික ප්‍රභූන්ගේ පුරුද්ද වූ අතර ඒ අනුව යමින් සරත් අමුණුකම කුඩා දරුවා මුලින්ම පාසල් අධ්‍යාපනය ලබන්නේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේදී. පසුව ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් වන ඔහු එම විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. ආචාර්ය සරත් අමුණුකමගේ ශාස්ත්‍රීය ඥාණය ඔහුගේ බහුවිධ අනන්‍යතාවයේ පදනමයි. එවකට ලංකා විශ්වවිද්‍යාලයේ ලෙස හැඳින් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධරයෙකු වන ඔහු විශ්වවිද්‍යාල සමයේදී එහි කැපී පෙනෙන විද්‍යාර්ථියෙකු වූයේ සමාජ විද්‍යාව මතු නොව ශිෂ්‍ය දේශපාලනය, ක්‍රීඩා, කලා, සාහිත්‍ය හා සංස්කෘතික ක්‍රියාකාරකම් පිළිබඳ දැක් වූ නඹුරුව නිසාය. සරච්චන්ද්‍ර, සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර වැනි මෙරට සිටි දෙවන්ත සාහිත්‍යධරයන්ගේ ඇසුර සරත් අමුණුකම තරුණයා සෞන්දර්ය සාහිත්‍ය කලා රසයෙන් පරිපූර්ණ පුද්ගලයෙකු බවට පත් කිරීමට සමත් විය. පසුව 1973 වසරේදී කැනඩාවේ රෙජිනා විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නා ඔහු 1986 වසරේදී ප්‍රංශයේ පැරිස් විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේය. එමතු නොව තම ශාස්ත්‍රීය ඥානයේ සීමා පුළුල් කරමින් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අධිශිෂ්‍යත්ව ලාභියෙකු වීමටද හැකියාව ලැබිණි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති දුරයද දරන ලදී. මෙම කාලයේදී අමුණුකම මහතා ජනමාධ්‍ය සහ තොරතුරු ලෝකයේ සමග වැඩ කරමින් මාධ්‍ය ප්‍රතිමාන උසස් කිරීමට කටයුතු කළේය. මීට අමතරව අමාත්‍යංශ කිහිපයකම ලේකම් තනතුරු හොබවා ඇති මෙතුමා සිය වෘත්තීය ජීවිතය තුළදී සංනිවේදන හා මාධ්‍ය ශාස්ත්‍රයට ඉටු කළ සේවාවේ කැපී පෙනෙන සංදිස්ථානයක් වන්නේ තුරුතුරු හා ගුවන් විදුලි අමාත්‍යංශයේ ලේකම් ලෙස
කටයුතු කළ කාලයයි. එකල එම තනතුරටපත් වූ ලාබාලතම පුත්කලයා වූයේ මොහොයි. එම කාලය තුලදී ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දීම සඳහා සිදු කළ සාකච්ඡාවේ මුල්පෙළ සමාජිකයෙකු වූ ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය පිහිටුවීමටද කටයුතු කළේය. ඉන් ඔබට කොස් සංවර්ධන සම්නිවේදන අභියෝග ජයගනුවස් ප්‍රාදේශීය ගුවන් විදුලිය ආරම්භ කිරීමටද පසුබිම සකස් කරන ලද්දේ ඔහුයි. තවද ටයිම් න්ියුස් වීක් වැනි පුවත් සංගරා ගුරු කොට ගනිමින් සිංහල පාඨකයා ඉලක්ක කරගත් පුවත් සංගරාවක් දෙසතිය නමින් ඔහු ආරම්භ කළේය. පසුව ඔහු ඉන්ටර්ප්‍රෙස් පුවත් ඒජන්සිය සමග සම්බන්ධතා ඇති කර ගනිමින් තුන්වන ලෝකයේ දෘෂ්ටි කෝණයෙන් පුවත් වාර්තා කිරීමේ අවශ්‍යතාව මතු කරන ලදී. ආචාර්ය සරත් අමුණුකම මහතා සම්නිවේදනයේ සහ මාධ්‍ය ශේෂ්ත්‍රයේ සංවර්ධනයේ උදෙසා කළ සේවයේ තවත් කැපී පෙනෙන අංගයක් වන්නේ කලාපීය සහ ගෝලීය වශයෙන් කළ මෙහෙවරයි. සිංගප්පූරුවේ ආසියානු මාධ්‍ය හා තොරතුරු සම්නිවේදන කේන්ද්‍රයේ මහලේකම් ලෙසද සංවර්ධන සම්නිවේදනය සඳහා වන ජාත්‍යන්තර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ මෙතුමා ගෝලීය සම්නිවේදනය සහ අවබෝධය පෝෂණය කිරීමට කටයුතු කළේය. සාහිත්‍ය කලා රස පිරි ආචාර්ය සරත් අමුණුගමයන් අතින් ලියවුණු ගී පද රචනා සහෘදයන්ගේ සිත් ආනන්දයෙන් පිරවීය. මෙරට ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ කතිකාවට මුල පිරුවේද ඔහුයි. එතුමා සම්පාදනය කළ ග්‍රන්ථ පර්යේෂණ ලිපි මෙරට සමකාලීන ඉතිහාසයේ පෙළපොත් වී අවසානය. මන්ද නිදහස් ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික පරිණාමය ඒ වායේහි මොනවට සටහන් වී ඇති හේිනි. හුදු දේශපාලන භූමිකාවෙන් ඔබට ගොස් ශාස්ත්‍රඥෙක් රාජ්‍ය සේවකයෙක් මාධ්‍ය විශේෂඥෙක් සමාජ විද්‍යාඥෙක් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ගත්කතුවරයෙක් මෙන්ම සාහිත්‍යදරයෙක් ලෙස ඔහු තමා පිළිබඳ ඉතිහාසය ලියමින් සිටියේ.